සීරියස් කේස් එකක්. මං කියන්නේ මේ මේ වැඩේ කරන්න බෑ කියන එක නෙමෙයි. හැබැයි වැඩේ කරන්නට වියදමක් යනවා කියන එක. කීයක් ගියත් වැඩේ කරන්න බෑ මල්ලි. මට ඉස්සතින් ගෙදර යන්න බෑ. අපි ටිකක් මේක අඩු ගානකට කරමු. එහෙම තමා. දැන් අයියා අපි ගාව ওই ෆොටෝ එක විතරයිනේ තියෙන්නේ. ආ. දැන් අබ්දුල්ලා කිව්වහම කොළඹ අබ්දුල්ලා කී දෙනෙක් ඉන්නවද? ඈ? මෑන් අපේ ඇන්ටමල්ලිගේ පොට් එකෙන් ගියාට පස්සේ මොනවා කරාද කොහේ ගියාද? කවුද දන්නේ අයියේ? ඒකනේ. ඇන්ටමල්ලි ආපු තැනට මිනිහ ගිහිල්ලා නැහනේ. අයියේ. අපි ඔය ෆොටෝ එකෙන් අපි ෆොටෝ කොපි සෙට් එකක් ගහගමු. ගහලා අපේ වටේ ඉන්න සෙට් එකට අපි බෙදමු. හරිද? බෙදලා අයියා ගැන තොරතුරක් දෙනවා කෙනෙකුට රුපියල් 10,000ක් දෙනවා කියන. වෙන 10,000? ඔය ඉතින් අයියේ මේක ගම නෙවෙයි. මේක ඇවිල්ලා කොළඹ මිනිහෙක් තව මිනිහෙක් එක්ක hina වෙන්නේ සම්තින්නක් තියනවා විතරයි. නැත්තම් ඒකත් නෑ. මේ මං වගේ නෙමේ හැමෝම හරිද? හරි. අයියව හොයලා දෙනවා නම් මොකක් හරි කරන්න බැරිය. ඒක කරන්න පුළුවන්. හරි. අපි මොකක් හරි කරමුකෝ. හා? අයියේ. මාර බඩගිනිය. මේ වැඩෙත් එක්ක සෙට් වෙලා ඉන්නකොට බඩගින්න මිස් වෙනවා කියන්නේ මාරයිනේ. මං කියන්නේ වැඩක් අයියේ. අයියා මෙතන යහපැත්ත පාරෙන් පැනලා ටවුන් එකට ගිහිල්ලා දවල්ට කෑමත් අරගෙන ওই ෆොටෝ කොපි සෙට් එකෙන් ෆොටෝ කොපි 100ක් විතර ගහගෙන අයියාගේ නම්බරේ යටින් දාන්න තොරතුරු දන්න කෙනෙක් දන්වන්න කියලා. එතකොට අපි හවස් වෙලා ටක් 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 ගාලා වටේට ගිහිල්ලා බෙදලා දාමු. මොකද කියන්නේ? එහෙනම් යන්නකෝ. ඇන්ටි අංකල් එකේ දර නැද්දකමුදු ලොකු සර් දේශනාවකට කොළඹින් පිට ගියා. ලොකු මැඩම් සංගමිත්තයිගේ භාවනා වැඩසටහනකට ගියා. දින්නම එනකොට 11 12 වෙයි. මෙයාත් අදම කඩාපාත් වුණානේ. ගෙදර කවුරුවත් නැති දවසේ මං පාරිතට එන්න කියලා කෝල් එකක්වත් දුන්නා. දැන් ඉතින් ඔක්කොම ඉවරයිනේ. මං ආවේ කුමුදුට කරදරයක්ද? අනේ නෑ චූටි මිස්. චූටි මිස් ආවේ කොච්චර හොඳයිද? මමත් තනියමනේ හිටියේ. මොනවද චූටි මිස් කණ්ඩ හදන්නේ? දැන් ඉතින් ආයෙ උයපන්කෝ. පාරිත මටත් එක කෑම ගේනවා කියපු හින්දා කුස්සිය පැත්ත පලාත යන්නේ නැහැ කියලා හිතුවා. මට බඩගිනි නෑ. මට ටිකක් මහන්සි. එහෙනම් මම නිදා ගන්න. රෑවිලා බඩගින්න කවුද මම බිස්කට් එකක් කන්න. එහෙම හරියන්නේ නෑනේ චූටි මිස්. හරියනවා.
කුමුදු කුමුදුගේ වැඩක් බලාගන්න. මං නිසා කරදර වෙන්න එපා. මිනිසුන්ගේ හිත ඇතුලේ තියෙන දේයි එළියට පෙන්වන දේයි අතරේ කොච්චර ලොකු වෙනසක් තියෙනවද? කවද්ද කොළඹ ආවේ? අයි මට කතා නොකර. මට ඕන ඔයාව පුදුම කරවන්න. කවි පොතේ වැඩ. මේ කවි පොතේ හැම කවියක්ම තියෙන්නේ මගේ දවස මොද්දෙක් ඉන්න ඔයාගේ කවි පොත කියවන්න. වැඩේනි අතේ සතයක්වත් නැහැ. කෑම එකක්වත් ගේන්නේ කොහොමද? ඉඳලා ආපු දවසේම එයාගේම සල්ලි වලින් එයාටම කණ්ඩ දෙන්න පුළුවන්ද? ගින්න මල්ලිවත් ආවොත් 500,000 කිල්ල ගන්න තිබ්බා. අපි දවල්ට කනවිදියක් බඩගෙන ආවා. උත්තර පහුගිය හැම දෙයක්ම අමතක කරලා යා හිත හදාගෙන ඉන්නේ. මං යාව බලා ගන්න ඕන. එයත් මාව බලා ගන්න ඕනේ. මම දැන් ගෙදරින් පිටත් වෙන්නේ. ඔව් මට අද සේරම කට්ටියව හම්බ වෙන්න ඕන. ඔව් මේ දැන් පිටත් වෙනවා. දැන් පිටත් වෙනවා. ඔව් ඔව් මාමා කො මාමා රමේෂ් ඒක තමයි සර් අද ටිකක් කලබලෙන් වගේ මට යන්නම් කියලාවත් කියලා ගියේ නෑ රමේෂ්ට මොකක් හරි ප්‍රශ්නයක්ද නැත්නම් මං එනකන්වත් ඉන්නේ නැතුව ගියේ
Sir gave all with the Karaja Gariad. Nona Kala Bila Santo saying, Mam Piligani Gahing Emperor with Cadillacina. Own an air, Mamma. Mamma, own on with Kiana. නෙතට උනනා කඳුලක හෙළන උණුසුම් සුසුමක බරට තිබුණා හැරෙට නුඹ පිදු සෙනෙහස ඔකේ හයිවෙන් කවිය කියවන්න මලට බෑ සංගවන්න Malavata and the Sun Gangata Baha Navatan Galanil Diasan Nubata Baha Ravatan Nubata Pem Bandidas Hadavatak Tiagin Epa Navagi මහිතාගෙන ඉන්නේ මයි කයි පොත අවුට් කරන දවසට මේකෙන් කවි දෙක තුනකට මෙල්ලියක් දාලා කියවන්න මම පොඩි මෙල්ලියක් දෙන්න කියන්නද මලට බෑ සංගවන්න මල වටා ඇති සුවඳ ගඟට බෑ නවත්තන්න ගලන නිල් දිය සලුව නුඹට බෑ රවට්ටන්න නුඹට පෙම් බැඳි දැස හදවතක් තියාගෙන එපා නෑ වගේ ඉන්න තියාගෙන එපා නෑ වගේ ඉන්න Ipane wagin Mugotatte Komada Ettaram lasanai Uttara කොච්චර හොඳට සබ්ජෙක්ට් එක ඉගෙනුවත් වැඩක් නැහැ. නමක් නැත්තම්. මම මේ කවි පොත අවුට් කරන්නෙම නමක් හදාගන්න. විමල් සර්ගේ ක්ලාස් එකට ඔච්චර ළමයි මොකද? මිනිහාගේ නමටනේ. මිනිහා සින්දු ලියනවා. නව කතා ලියනවා. මිනිහාගේ නමත් ජනප්‍රියයි. ඉතින් ක්ලාස් එකේ ළමයි කට කපලා අපි පෝස්ටර් ගහලා මොන නැටුම නැටුවත් ළමයි 10ක් 15ක් අපි වයගන්නේ කොච්චර අමාරුද වදන්නවද මං හිතාගෙන ඉන්නේ ලොකු සද්දයක් දාලා මේ පොත අවුට් කරන්න බුක් ෆෑගත් නැගයිනේ අනිවාර්යෙන්ම පොත් ඔක්කොම ටික විකුණ ගන්න පුළුවන්
ඔක්කොම අතරෙ ඉතින් අපිට හැමදාම හරහට හිටියේ සල්ලිනේ. බඩගිනිද? සල්ලි ගැන කිව්ව විතරයි කෙල්ල කල්පනා කරන්න ගත්තා. එයා හිතුවත් දන්නේ නැහැ මම මෙච්චර දේවල් කිව්වේ වැඩට ගාණක් ඉල්ල ගන්න කියලා. දැන් මේ ගැන කතා කරන්න හොඳ නැහැ. බලමුකෝ. ශානක මේ ඔයා දැන් පොතට ප්‍රකාශකයෙක් හොයාගත්තද? කවුරුත් කැමති නෑ උත්තර කවි පොත් print කරන්න. ඒකනේ මෙතන තියෙන ප්‍රශ්නේ. එතකොට වැඩේ කරන්නේ කොහොමද? ගානක් යයි. ඒකටනේ බබී ඔයා ඉන්නේ. අක්කත් නැති එකේ තාත්තා ගොඩ ගහපු සල්ලි වල තනියයි තියක් දැන් ඔයාටනේ. මාව කොට දාන්නකෝ මැනික. මං ඔයා එනකල් බලන් හිටියේ ඒකටනේ. උතර මොකද මේ? මං ඔලුව කැක්කුවා. ඔයා යන්න ඕනේ. මොකද්ද අරුණේ? මම යන්න ඕනේ.